යේසුස් වහන්සේගේ පළවෙනි ඊමේදී කවුරුත් යාඥා කරේ නැහැ ස්වාමිනී ඔබ පැමිණෙන්න කියලා. කවුරුත් නිරහරව හිටියේ නැහැ ස්වාමිනී එන්න අපිව ගලවන්න කියලා. ඔහු නිසි වේලාවට ඔබ පැමිණියා. කවුරුත් නිරහරව ඉඳලා යාඥා කරේ නැහැ. කවුරුත් කල්ලි ගැහුන්නේ නැහැ. කවුරුත් ඉතින් හැබැයි හැමෝම බලාපොරොත්තු වෙන හිටියා යුදෙව්වරු හැම කෙනාම අනාගත වාක්‍යයන් හරි නිසි ලෙස ඒව පිළිවෙලට තියලා මේ ආකාරයෙන් මෙසියස් එනවා කියලා. කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ ගලංගාව තිබ්බා. හේරොද්ගේ රජමාලිගාවට ගිහිල්ලා ප්‍රශ්නයක් අහපු ගමන්ම හේරොත් අහපු ගමන්ම මේ රජමාලිගාවට හිටපු ලියන්නන් ලස්සනට පිළිවෙලට කිව්වා. දැනුම තිබ්බා. නමුත් කවුරු බලාපොරොත්තු කියන්නේ කවුරු තේ වෙනින් දෙවන් වහන්සේට බල කරගෙන හිටියේ නැහැ. මේක එහෙම්මම අයිති වෙනවා යේසුස් වහන්සේගේ දෙවෙනි ඊමටත්. අද කවුරු හරි යාඥා කරන හිතන් ඉන්නවද ස්වාමිනී පැමිණෙන්න 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 කියලා? මම එකක් කියන්නම්. මොකද යාඥා කරන නිසා නෙවෙයි, තමන්ගේ අනාගත අනාවැකි ඉෂ්ට වෙමි පවතින නිසා නිසි වෙලාවට දෙවන් වහන්සේ පැමිණෙන්නට යනවා. එන්න අපි එකතු වෙමු, අපි කල්ලි ගැහෙමු, අපි පිබිදීමක් ගේමු, දෙවන් වහන්සේ පැමිණෙන්නට යනවා කියන අදහසකින් නෙවෙයි. ඔහු එනවාමයි. ඔහුගේ වෙලාවට ඔහු වෙනවා. මොකද්ද ඒ වෙලාව? කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාව ගැන දැනුමක් අපිට තියෙනට අවශ්‍යයි. අපි අන්ධකාරයේ නෙවෙයි ආලෝකයේ පුත්‍රයන්. ඔහු එන වෙලාව අපි දන්නවා. අපි නිදි කිරා නෙවෙයි ඉන්නේ කියලා පෞල්තුමා කියනවා. කොහොමද ඒක දැනගන්නේ? ඒක දැනගන්නා යන්නට අවශ්‍ය හිස්ටරි, හිස්ටරි එක කොහොමද සිදු වුණේ කියන එක අපි බලන්න අවශ්‍යයි. ගිය සතියේ අපි යම් කාරණා කිහිපයක් බැලුවා. මම ඔයාලන්ට පොඩි පද කිහිපයක් කියවලා සූදානමින් එන්න කිව්වා. ඒ පදවලට තමයි අපි යන්නට යන්නේ. අපි ගිය සතියේ ජූලියස් සීසර් දක්වා අපි බැලුවා. මේ ජූලියස් ඊට කලින් අවුරුදු 40 50කට උඩදී ජීවත් වුණ කෙනෙක් තමයි ජූලියස් සීසර්. අගෝස්තු සීසර් නෙවෙයි, අගෝස්තු සීසර් යේසුස් වහන්සේගේ කාලයට පු කෙනා. අගෝස්තු මෙයා තමයි යේසුස් වහන්සේ ඉපදෙනකොට සංගණනයක් ගේන්න කතා කරේ මේ අගෝස්තු සීසර්. ජූලියස් සීසර් වෙනයි, අගෝස්තු සීසර් වෙනයි. මේ ජූලියස් සීසර්ගේ කාලයේදී ඔහු තමයි ඉස්ලාම සෙනෙට් සභාවක් හදලා පිහිටුවල රෝමය එක්සේසත් කරලා රෝමය තුල සර්ව ආගමික හැම ආගමක්ම රෝම එම්පයර් එක ඇතුලේ අදහන්න පුළුවන් කියන එකකට ගෙනාවා හැම ආගමක්ම. ඉතින් ඒ තුලින් යුදෙව් ආගමට විශේෂ අවස්ථාවක් ආවා. මොනෙතිසියම් කියලා කියන්නේ, මොනෙතිසියම් කියන්නේ මොන ඒතිසම් කියලා කියනවානේ. ඒතිස කියන්නේ අදේවවාදී. මොනෝතිසම් කියන්නේ එක දෙවි කෙනෙක්. පොලිතිසියම් කියලා කියන්නේ බොහෝ දෙවිවරු. මේ වගේ ගොඩක් ඉසම් තියෙනවා. ඉතින් මේ හැම ඉසම් එකකටම රෝම අධිරාජ්‍ය අවස්ථාව දුන්නා ජූලියස් සීසර්ගේ කාලවකවානුවේදී. ඉතින් ඒක හොඳ අවධියක්, ජූලියස් සීසර්ගේ කාලවකවානුවේ. ඉතින් මේ ජූලියස් සීසර්ගේ කාලයට කලින් කාලේ ජූලියස් සීසර් ට්‍රිනිටි එකක් ඇති කරා කිව්වනේ. සීසර් එක ට්‍රිනිටි එකක් ඇති කරා කියලා මම ඔයාලට රජවරු නම් තුනක් කිව්වා පසුගිය සති. ඒ රෙකෝඩ් එක අපිට නැහැ, ඒක ඔයාලන්ට හොයාගන්න වෙයි. ඒකෙදි ජූලියස් සීසර් ටොලමි කියලා කෙනෙක් එක්ක, ජූලියස් සීසර් මේ තුන්දෙනා එකතු වෙලා රාජ්‍ය බෙදාගත්තා. ටොලමි නේ, ටොලමිට දුවෙක් ඉපදුනා. ටොලමිට දුවෙක් ඉපදුනා. ඒ දුව තමයි ක්ලියෝපෙට්‍රා. මේ කීවෙනි ටොලමිද කියලා ඇහුවොත් ටොලමි 10, 11, 12, 12 වෙනි ටොලමිගේ, ටොලමි කියලා නමින් ගොඩාක් රජවරු හිටියා. ටොලමිගේ දුව තමයි ක්ලියෝපෙට්‍රා. ඩානියෙල් 11 වෙනි පරිච්ඡේදයේ ක්ලියෝපෙට්‍රා ගැන සඳහන් වෙනවා. මම මේ ස්ටරි එක කිව්වට පස්සේ ඔයාලා ඩානියෙල් 11 වෙනි පරිච්ඡේදය කියවන්න, ඔයාලට ඒක මතක් වෙයි මේ කතා කරන ස්ටරි කවුද කියලා. හරිද? ටොලමිට දුවෙක් ඉපදෙනවා. දුලගේ නම ක්ලියෝපෙට්‍රා. ටොලමි මොන හරි හේතුවක් මත මිය යනවා. ක්ලියෝපෙට්‍රා රජ වෙනවා. කොහෙටද ක්ලියෝපෙට්‍රා මොන මොන කොහෙටද රජ වෙන්නේ ක්ලියෝපෙට්‍රා? කොහේ රජනිද ක්ලියෝපෙට්‍රා? කාටරි පුළුවන්ද යා චතු ඉතිහාසය දන්න අය? ක්ලියෝපෙට්‍රා ඇලෙක්සෑන්ඩ්‍රියාවේ රැජින. ඇලෙක්සෑන්ඩ්‍රියාව කියන්නේ ග්‍රීසිය ආධිපත්‍යයට නතුවෙච්ච ඊජිප්තුවේ කොටසක්. සම්පූර්ණ ඊජිප්තුව නෙවෙයි.
ඇලෙක්සාන්ඩ්‍රියාව කියන්නේ ග්‍රේක රජයට නතුවෙච්ච ඊජිප්තුවේ ග්‍රේක පාලනය යටතේ තියෙන කොටස. ඇලෙක්සාන්ඩ්‍රියාව. මේක ඉතාම විශේෂයි. මේ ඇලෙක්සාන්ඩ්‍රියාව තුළ ගොඩාක් දේවල් බිහි වුණා. බයිබලයේ පළවෙනි වතාවට හේබ්‍රේ භාෂාවේ තිබුණ බයිබලයේ ග්‍රේක භාෂාවට පරිවර්තන වුණේ මේ ඇලෙක්සාන්ඩ්‍රියාවේ. ඇලෙක්සාන්ඩ්‍රියාවේ. ග්‍රේක විද්වතුන් 70ක් එකතු කරගෙන මේගොල්ලන් ඒක හැදුවා. ඒ පරිවර්තනය. යේසුස් වහන්සේ කාලෙත් ඒ පරිවර්තනය තමයි ඒගොල්ලන් ගොඩාක් දුරට භාවිත කරේ. යේසුස් වහන්සේ කාලෙත් ඒ ක්‍රිස්තු පූර්ව 40ත් 30ත් අතරතුරද මේක බිහි වුණා. ඉතින් ඒක තමයි යේසුස් වහන්සේ කාලෙත් පාවිච්චි වුණ බයිබලයේ. ඇලෙක්සැන්ඩ්‍රියා රජින ක්ලියෝපෙට්‍රා ක්‍රිස්තු ඉපදෙන කලින් ක්ලියෝපෙට්‍රා. ඉතින් මේ ක්ලියෝපෙට්‍රාගේ කාලේදී ක්ලියෝපෙට්‍රා සහෝදරෙක් හිටියා. එයාගේ නම ටොලමි. ටොලමි 14 13 ඔන්නෝම මතක තියාගන්නකෝ. මේ ටොලමි පස්සේ ක්ලියෝපෙට්‍රාව එළවනවා රාජ්‍යයෙන්. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියා පාලනය කරන්න. ක්ලියෝපෙට්‍රා තමාව ආරක්ෂා කරගන්න යන තැන තමයි ජූලියස් සීසර් ගාවට යනවා. ජූලියස් සීසර් ක්ලියෝපෙට්‍රාට ලස්සන දැකලා ක්ලියෝපෙට්‍රාට ආදරය කරනවා. ජූලියස් සීසර් ආදරය කළා. ජූලියස් සීසර්ට ක්ලියෝපෙට්‍රාට දරුවෙක් ඉපදෙනවා. දරුවාගේ නම කිව්වම බය වෙන්න එපා. දරුවාගේ නම සිසේරියන්. සිසේරියන් කියලා නම තිබුවා. ජූලියස් සීසර්ටයි ක්ලියෝපෙට්‍රාටයි පුදුම පුතා සිසේරියන්. ක්ලියෝපෙට්‍රා 44 වෙනි වර්ෂයේදී ක්‍රිස්තු පූර්ව 44 දී sorry 45 දී යනවා රෝමයට ආරක්ෂාව පතන්න. රෝමයට ගියාම සීසර් කැමති වෙනවා. යා ඕකේ. සීසර් මොකද්ද කරන්නේ? නයිල් නදී යුද්ධය කියලා කියන ඉතිහාස යුද්ධයක් ඇති වෙනවා. සීසර් උදව් වෙනවා ක්ලියෝපෙට්‍රාට නැවත ඇලෙක්සැන්ඩ්‍රියාව අල්ලගන්න තමගේ සහෝදරයාගේ. සහෝදරයාගෙන් ඇලෙක්සැන්ඩ්‍රියාව අල්ලගත්තට පස්සේ ඒක තමගේ පාලනය තියාගන්න ක්ලියෝපෙට්‍රා තමගේ සහෝදරයාව විවාහ වෙනවා. කලින් හිටපු ටොලමීව නෙවෙයි, අවුරුදු 13 වයස ඇති සහෝදරයා විවාහ වෙනවා. රාජ්‍යය තමගේ අතේ තියාගන්න. ඒ විවාහය නිසා රාජ්‍යය අත්පත් කරගන්න. නමුත් පසුව සීසර් එක්ක ආලේක බැඳෙනවා. ඉතින් මෙයා ආරක්ෂාව ලබන්න ගිහිල්ලා ඊදාසි එක අවස්ථාවක යනවා සීසර්ගේ නිවසේම නතර වෙන්න. ඒ අවස්ථාවේදී තමයි සීසර් 23 වතාවක් ස්ටැබි. එයා පීයක් අරන් සෙනෙට් සභාව ඉදිරියේම සීසර්ව කපලා මරනවා. සීසර් මැරෙන්නේම 23 වතාවක්. එතකොට සීසර් එක් වචනයක් කියනවා. ඒ වචනේ ඉතා ෆේමස් වචනයක්. ඒ වචනේ තුල ෂේක්ස්පියර් නාට්‍යයකුත් ගෙනාවා. ඒ නාට්‍යයේදී ඔහු කිව්වේ ඒකේදී බ්‍රූටස් කියන කෙනෙක් හිටියා. අන්ති 24 22 වතාවක් ඇන්නට පස්සේ පීයකින් ස්ටැප් කරාට පස්සේ 22 23 වෙනි වතාවේ එක ස්ටැප් එකක් වදිනවා. ඒක තමයි මරණීයම ස්ටැප් එක. පිටිපස්සේ නම් එක වැදින්නේ. එයා හැරිලා බලද්දි පිටිපස්සේ හිටිය බ්‍රූටස්. බ්‍රූටස් කියන්නේ පසුගිය කාලේ හිටපු ටොලමිගේ සෙන්පතියා. එයාව පුතෙක් වගේ මෙයා තමා තුළ අදාගත්තා. බ්‍රූටස් දැක්ක ගම බ්‍රූටස් ඔයාත් එකතු වුණාද කියලා වචනයක් ඔහු කිව්වා. ඉට්ස් අ ෆේමස් වර්ඩ්. ෂේක්ස්පියර්ගේ නාට්‍යවල ඉතා වැදගත් වචනයක්. ඒ 23 වෙනි වතාවේ එක තමයි. ඒක තමයි අන්තිම අවස්ථාව. එයා එතනින් මිය යනවා. මිය වුණාන් පස්සේ මහත් ආන්දෝලනත් තත්ත්වයකට රට බෙදෙනවා. ඒ බෙදුණාන් පස්සේ රට පාලනය කරන්න කෙනෙක් එනවා. එයා තමයි විශේෂ කෙනා. එයාගේ නම අපි බලනවා මාක් ඔක්ටේවියන්. ඔක්ටේවියන්. ඔක්ටේවියන් රාජපාලනය අතර ගන්නවා. මේ ඔක්ටේවියන්ට තමයි ඔගස්තුස් කියලා නමක් ඇති වෙන්නේ. ඔගස්තුස් සීසර් කියලා කියන්නේ මේ ඔක්ටේවියන්. ඔගස්තුස් සීසර් කියන්නේ මෙන්න මෙයා තමයි ඒ ස්වංශිප දෙනකොට ඉන්න කෙනා. මෙයා හරි විශේෂයි. මෙයා තමයි ඉස්සෙල්ලාම සෙනෙට් සභාව විසුරුවා හරලා මුළු රෝමයේම එම්පයර් රාජධානියක් හැටියට වෙන් කරපු කෙනා. දැන් මේක රාජධානියක්. එක්සේසත් කරා. මේක මෙක්සේසත් කරා. මේක අය 3 දෙනෙක් නෑ, 4 දෙනෙක් නෑ. සීසර් තමයි. මේ සීසර්ස් තමයි ඒ රාජධානී දෙවියා කියන තැනට ආවා. ඒ රාජධානී දෙවියා කියන තැනට ආවා. ඒස්වාසි ඇයි වහාවේ කාලේ සම්පූර්ණ වන දවස්වලදී ක්‍රිස්තුස් වහන්සේ පොළොවට ආවා කියලා කිව්වා. ඉයා මේ මොකද්ද ඒ කාලේ දෙවියන් වහන්සේ මේ ඒස් වහන්සේ මේ පොළොට ආපු වෙලාවේ පොලිටිකල් සිටුේෂන් එක මේ තත්ත්වෙ තිබුණේ. අපි දැන් බැලුවා මේ ක්ලියෝපෙට්‍රා බැලුවා, ඊළඟට ඒස් වහන්සේ එනකොට හිටපු කෙනා බැලුවා. හරි,
දැන් මේ අතරතුර විශේෂ දෙයක් අපි බලන්න යනවා. කියවමු අපි දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ 2. දානියෙල් 9 2. එනම් ඔහුගේ රජකම් කිරීමේ පළවෙනි අවුරුද්දේදී යෙරුසලම පාලව තිබීමේ සම්පූර්ණත්වයයි ස්වාමින් වහන්සේ අනාගත වක්තෘ යෙරමියා ලවා කීවේ වූ අවුරුදු ගණන 70 අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම් ගත්තෙමි. හිතලා බලන්න දානියෙල් ඔහු යෙරේමියා 25 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය මේ කියවගෙන ඉන්නේ. දානියෙල් කියවනකොට දානියෙල් කියවම අපි ඒකත් කියමු යෙරේමියා 25 13. මා විසින් ඒ දේශයට විරුද්ධව කිව්වා වූ මාගේ සියලුම වචන වන යෙරමියාගේ සියලු ජාතීන්ට විරුද්ධව අනාගත වාක්‍යයෙන් කිව්වා වූ මේ පොතෙහි ලියා තිබෙන සියල්ලම ඒ දේශයෙන් පිටට පමුණුවන්නෙමි. ඕකේ මට සමා වෙන්න. අපි 11 ඉඳන් කියවමු. මම කියවන්න 11. අවධානය යොමු කරන මේ මුළු දේශයේද පාළුවක් සහ විස්මයක් වන්නේය. මේ ජාතිහු බබිලෝනී රජුට 70 අවුරුද්දක් සේවය කරන්නෝ යයි ස්වාමින් වහන්සේ කියන සේක. තවද 70 අවුරුද්දක් සම්පූර්ණ වූ පසු මම බබිලෝනී රජුටත් ඒ ජාතිරත් කල්දිවරුන්ගේ දේශය රට ඔවුන්ගේ ආයුතිකම් නිසා දඬුවම් පමුණවා ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්න. මෙන්න මේ වචන හරිය දානියෙල් කියවමින් හිටියා. දානියෙල් 9 වෙනි පරිච්ඡේදය. ඒක කියවපු ගමන් දානියෙල් දැනගත්තා. දානියෙල් ගණන් කරන්න පටන් ගත්තා. මං දැන් අවුරුදු 70ක් තිස්සේ මේ රාජ්‍යයේ ඉන්නවා. අවුරුදු 70ක් වෙලා ඉවරයි මේ රාජ්‍යය දැන් වහල් වෙලා බබිලෝනියට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි වචන ඉෂ්ට කරන්න යන්නේ කියලා ඔහු තේරුම් ගන්න පටන් ගත්තා. බයිබලයේ කියීමේ වැදගත්කම ඒක තමයි. ගණන් හදන්නට අවශ්‍යයි බයිබලය. අනාගත වාක්‍ය කියවන කල අත්තික්ක ගහේ දලු එන කල කියලා යේසුස් වහන්සේ කිව්වා නම් ඒ දිහා ගැන අවධානය යොමු කරන්න. අපි දානියෙල් වගේ ප්‍රඥාවන්තයන් යේසුස් වහන්සේ කිව්වා සලමොන්ට වඩා ප්‍රඥාවන්තයෙක් ඉන්නවා කියලා. ඒ ප්‍රඥාවන්ත ආත්මයන් වහන්සේ ඔබ තුල මා තුල ඉන්නා මේ බයිබලයේ කියවන කල. අන්තිම කාලයේ දක්වා මේක සීල් කරලා තියන්න කියලා දානියට කිව්වා. ඒ අන්තිම කාලයේ කවදද කියලා ඇහුවත් ඔයගලන් තවත් ඉදිරියට ගෙනියන්න එපා. We are already in the end time. අපි ඉන්නේ අන්තිම කාලේ. කොහොමද මං අන්තිම කාලය කියලා කියන්නේ? අන්තිම කාලේ අපි කලින් මොන හරි පාඩමක් අපි බැලුවා. අන්තිම කාලේ කියන්නේ මොකක්ද දන්නවද? යෙරුසලම අන්‍ය ජාතීන් විසින් පාගනු ලබන තෙක්. ඒක අන්‍ය ජාතීන්ගේ කාලය. අද යෙරුසලම කිසිම අන්‍ය ජාතියෙක් පාගන්න බෑ. යෙරුසලම යුදෙව්වරුන්ගේ ආධිපත්‍යය තියෙන්නේ. ඒ කියන්නේ මේක අන්තිම කාලයට අපි ආවිලා තියෙනවා. අන්‍ය ජාතීන් කාලය ඉවරයි. We are in the end time. ඒ කියන්නේ මේ පොත දැන් ක්ලියර් වෙනවා. මේ පොත තව තව ක්ලියර් කරගන්න පුළුවන් කාලයක අපි ඉන්නේ. ඉතින් යේසුස් වහන්සේ එන්නට කලින් පළවෙනිම අවස්ථාව ගැන අපි අවධානය යොමු කරනවා. දෙවෙනි ඊමට කොච්චරක් මේක ලින්ක් වෙනවද කියලා දැනගන්න. It's a prophetical study. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න. prophetical study එකක් අපි බලන්නට යන්නේ. දැන් යෙරේමියා ගණන් කරා. යෙරේමියා පොත ද අද අපි කියවන් ඉන්නවා. දානියෙල් පොතත් අපි කියවන් ඉන්නවා. යෙරේමියා කොහොමද දානියෙල් පොත කියවලාද ගණන් හරියට බැලුවේ? ඒ වගේ අපි දානියෙල්ගේ පොත කියවලා සමහර දේවල් අපි ක්ලියර් කරගන්න යනවා අද දවසේ. ඕකේ. රාජ්‍යවල හතරක් ගැන නෙබුකත් නේසර් රජතුමා දර්ශනයක් දකිනවා. කියවමු දානියෙල් දෙවෙනි පරිච්ඡේදයට අපි පෙරලගමු. දානියෙල් දෙකේ 1-3 දක්වා අපි කියවන්න කිව්වා. ඔක්කොම පෙරලගන්න. මම පෙරලන ගන්නකොට ඔයාලා මාක් කරන්න ඕන වචන ටික, අවධානය යොමු කරන්න ඕන වචන ටික මම කියන්නම්. ඕකේ. දානියෙල් හැම කෙනාම පෙරලගන්න. දානියෙල් දෙවෙනි පරිච්ඡේදය. මේක සමහර විට ඔයගොල්ලන් කියවලා ඇති, ඔයගොල්ලන් ගිනගෙන ඇති, යම් යම් දැනුමක් ඔබට ඇති. ඒ නමුත් ඉතා සරල විදිහට මේක කොම්ප්ලිකේට් නැතිව ඔයගොල්ලන් නෝට් එකක් ගන්න, තව කෙනෙකුට කියලා දෙන්න ඔයගොල්ලන් මේක උදව් වෙයි. කවදාත් මේක ගැන කියවලා නැති අය you are blessed. ඔබ ආශිර්වාදමත්. අපිට මේක ක්ලියර් කරගන්න යනවා. හරි. දානියෙල් 2. 2 1 ඉඳන් 3 මම කියවන්න. නෙබුකද්නෙස්සර් රජුගේ රජකම් කිරීමේ දෙවැනි අවුරුද්දේදී නෙබුකද්නෙස්සර් ස්වප්න දුටුවේය. එයින් ඔවුන්ගේ ආත්මය කැළඹී ඔවුන්ගේ නිින්ද
ඔහුගේෙන් පාවගේය එවිට රජගේ ස්වප්න රජුර දන්නන පිණිස මන්ත්‍රකාරණට තනමින කාරණත් මායා කාරණත් කල්දිවරුන්ටත් අඩගසන්ටත් රජ අනකළේ ඔහු ඇවිත් රජු ඉදිරියේ සිටියෝය. රජ මා ස්වප්නයක් දැක ඒ ස්වප්නය දැනගන්ට මාගේ ආත්මය කැළඹි තිබේය ඔවුන්ට කියය. කල්දිවරු ආරම් භාෂාව රජට කතාකොට ආරම් කියන ඇරමයෙක් රජ්ජුරුව සදාකාලම ජීවත්වේවා. ඔබගේ මේ කරුණ ස්වප්නේ කිව මැනවි. එවිට අපි අර්ථය තෝරා දෙන මෙය කීවය. රජතමේ කල්දිවරුන්ට උත්තර දෙමින් කාරණේ මාගෙන් පහව ගියේය. ස්වප්නයේද යර්ථයේද නුඹලා මට නොදන්නුවොත් නුඹලා කැබලි කොට නුඹලා ගෙවල් කසල ගොඩක් කරන්න මේ පුදුමයි. ස්වප්නේ කියන්නේත් නැහැ. හැබැයි මෙයාට ස්වප්නේ අමතකයි. ස්වප්නේ මෙයාට කියලා දෙන්න ඕනේ. මෙයාට මතක් කරන්න ඕනේ අර්ථෙත් කියලා දෙන්න ඕනේ. කාටද පුළුවන් මේ දේ කියන්නේ? කාටත් කියන්න බැරි වුණා. දානියෙල් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන වෙලාවේ තමයි දානියෙල් කියන්නේ මොකද්ද දර්ශනය කියලා. තිස් දෙවෙනි පරිච්ඡේදයේ 32 රජ්ජුරුවනි 31 රජ්ජුරුවනි ඔබ මහත් රූපයක් දුටුවේය. වාව්. රජතුමාටත් අමතක වෙච්ච දර්ශනයක් මේ කියන්නේ. දර්ශන ගැන හීන ගැන ගොඩක් අය කරදර වෙනවද? මම එකක් කියනවා. දෙවියන් වහන්සේ ඔබත් සමග දර්ශනයකින් කතා කරා නම් වැඩි අමාරු වෙන්න එපා ඒකේ අර්ථය දැනගන්න. හැමෝටම ගිලම දර්ශනයක් දැක්කා හීනයක් දැක්කා මේක එහෙමයි මේක මෙහෙමයි. දෙවියන් වහන්සේ ඔබත් එක්ක දර්ශනයකින් කතා කරොත් ඒ දර්ශනේ අනාගතය පිළිබඳ යම් දෙයක් නම් නැවතත් දෙවෙනිවර ඔබට දෙවියන් වහන්සේ දර්ශනයක කතා කරනවා. ස්ථිර කරනවා. ඒක තමයි දෙවියන් වහන්සේ දර්ශනය. පාර්වෝන් රජතුමා යෝසෙප්ගේ කාලේ එකම අර්ථ තියෙන හීන දෙකක් දුටුවා. ගොඩක් අය එහෙමයි දුටුවේ. යෝසෙප් දර්ශන දෙකක් දුටුවා. එකම අර්ථ තියෙන හීන දෙකක් යෝසෙප්. මතකද? නෙබුකද්නෙස්සර රජතුමා එකම අර්ථ තියෙන දර්ශන වෙනත් වෙනත් ක්‍රමවේද දෙකකින් හොදතුවා. එනිසා ඔබ යම් හීනයක් දැක්කා නම් දර්ශනයක් දැක්කා නම් ඒක අනාගතය පිළිබඳව නම් එක හීනයක් දැක්ලා දඟලන්න එපා. හොඳට නිදාගන්න. තව සැරයක් තවත් ක්‍රමවේදකින් හීනයක් දැක මේ දෙකම කියලා බලනකොට ඔබට තේරෙයි. ඒ නිසා හීන ගැන වද වෙන්න යන්න එපා. දර්ශන ගැන බද වෙන්න යන්න එපා. දැව තව දෙවනසෙ කතා කරා. ඕකේ. මෙතන දර්ශනය ඩානියෙල් පෙන්눔 කරලා දෙනවා කියලා දෙනවා. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත් තිබුණේය. ඒක ඔබ ඉදිරියේ සිටියේය. කියන්නේ කියන්න මම මතක් වෙන හිනේ. ඕකේ. ඒකේ පෙනීමද භයංකරය. ඒ රූපයේ හිස අනර්ග රත්තරන්. යාගන රත්තරන්. ඇඳගන්න පුළුවන් ඇඳගන්න මිනිහෙක්ගේ රූපයක්. ඔළුව කොහොමද තියෙන්නේ? ඔළුව රත්තරන්. හරිද? ඒකේ ලය රිදි. බඩ කලවා පිත්තල. රත්තරන් රිදි පිත්තල. ස්ටැචු එකක් අඳගන්න. සාමාන්‍ය ඇට කට්ටක් කරේ අඳගන්න. ඔළුව රත්තරන්. ලය පපුව හරිය රිදි. බඩේ නම් පල්ලයට කලවා දක්වා පිත්තල. ඒක කෙන්ඩ කෙන්ඩ පෙරෙනවා කියලා කියන්නේ කෙන්ඩ යකඩ. කෙන්ඩෙන් පස්සේ තියෙන ෆීට් එක පාද ඇඟිලි තියෙන හරිය පාද ෆුට් එක ඒක යකඩයි මැටි මික්ස්ර වෙච්ච මැටීරියල් කීපයක් තිබෙන විශේෂ මැටීරියල් කීයද? රත්තරන් රිදි පිත්තල යකඩ හතරක් මැටීරියල් හතරක්. ඊට පස්සේ අන්තිම අවසාන හරිය මොකද්ද? මැටි යකඩයි මික්ස් වෙච්ච. ඕකේ. 34 අතින් නොකැපූ ගලක් ගැලවිය විට රූපයේ යකඩ සහ මැටි පාදවට ගසා ඒ පොඩි කරනතුරු ඔබ බලා සිටියේය. අතින් නොකැපූ ගලක් එනවා. ඒක ප්‍රහාර දෙන්නේ කොහෙටද? ඔළුවටත් නෙවෙයි. පපුව ප්‍රදේශයටත් නෙවෙයි. කලව ප්‍රදේශයටත් නෙවෙයි. පාදයටත් නෙවෙයි. සෝරි, කියන්නේ කෙන්ඩටත් නෙවෙයි. යකඩටයි මැටි තියෙන හරියට තමයි ඒක ප්‍රහාරය එල්ල කරන්නේ. ප්‍රහාරය එල්ල කරලා ඒ ගල පොඩි කරනකම් මෙයා හීනෙන් දකිනවා. පොඩි වී ශ්‍රීෂ්ම කාලයේ පාවරවල බොල්මෙන් වී ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස හුලඟට ගසාගෙන ගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී මුළු පොළව එයින් පිරුණේය. ස්වප්නය ඒකය. ඒ අර්ථයේ රජ ඉදිරියේ කියන්නේ මොකක්ද? හරි. දැන් ස්වප්නය කිව්වා. ස්වප්නය පැහැදිලි කරගත්තා. ඒකේ අර්ථය මොකද්ද?
හිස කියන්නේ මොකද්ද? කලවා ප්‍රදේශය කියන්නේ මොකද්ද? පපුව කියන්නේ මොකද්ද? මේවා ගැන අර්ථය ඔහු පැහැදිලි කරන්න යනවා. ඔන්න පැහැදිලි වීම. හිස කියන්නේ කවුද? මේක රාජ්‍යවල හතරක් ගැන කතා කරන්නේ. අවුරුදු 500ක මේ එකම රාජ්‍යයක් බිහි වෙන්නට අවුරුදු 500කට කියන්නේ හතරවෙනි රාජ්‍ය බිහි වෙන්න අවුරුදු 500කට ප්‍රථමේදී ඩානියෙල් මේ ගැන කියන්නේ. අවුරුදු 500කට ඉහතදී. ඕකේ. හරි. ඒක අර්ථය කියනවා. ස්වප්නය කිය. ඒ අර්ථය කියන්නේ රජුනි. ඔබ රජුරුවන්ගේ රජය. මක්නිස සුවාගේ දේවනාස රජකම්ද බලයද පරාක්‍රමද ආශ්චර්යද බෙදීවේ. මනුෂ්‍ය පුත්‍රයා වසන සෑම තැනවලම. ඕකේ පල්ලයට යමු. රත්තරන් හිස නම් ඔබය. කීයද? 38. ඔන්න අර්ථය. රත්තරන් කියන්නේ කවුද? බබිලෝනිය. ඔබ කියන්නේ කවුද? ඔබ කියලා කියන්නේ කාටද? නෙබුගන්නේස රජතුමා. ඔහු මොන රාජධානියේ රජුද? බැබිලෝ. ලියාගන්න හිස හරිය. හිස රත්තරන් සමානයි මොකද්ද රාජ්‍ය? බබිලෝනය. හිස රත්තරන් සමානයි බබිලෝනය. ඊළඟට ඔබට පසුව ඔබට වඩා පහත් වෙන රජ කෙනෙක් එනවා. පසුගිය සතියේ අපි රාජ්‍ය කීපයක් අපි බලුවානේ වෙන රාජ්‍යයක් එනවා. ඒ කියන්නේ ඒ රාජ්‍ය එන්න කලින් මේ කියන්නේ කවුරුත් දන්නේ නැහැ. මේක දෙවනවාසේ දේව වචන කොච්චර ස්ථිරද කියලා බලන්න. දානියගේ පොත. ඉන්පසු ඔබට පසු වඩා පහත් වෙන රාජ්‍යයක් ඉන්පසු මුළු පොළොවකේ ආණ්ඩු කරන්නා වූ පිත්තල වැනි වූ තුන්වැනි රාජ්‍යයක්ද නැගී එන්නාක. හරි. රිදී කියන්නේ කවුද? බාබිලෝනයේ පස්සේ කවුද ආවේ? කෝරෙස්. කෝරෙස්ගේ රාජ්‍යය. අහස්වෙරොස් රජු. එස්තර්ගේ කාලේ ඉන්නේ කෝරෙස්, කෝරෙස්ගේ පුතා අහස්වෙරොස්, ඒ වගේ කට්ටිය. මොන රාජ්‍යද ඒගොල්ල? රිදි මේඩෝ පර්සියාව. මේඩිය පර්සියාව. ඇත්තර මේ මේදිවරු කියන කට්ටිය තමයි ISIS යුද්ධ කරනකොට කුර්දිස් කියන කට්ටියක් යුද්ධ කරා මතකද? ISIS වලට විරුද්ධව ඒ සිරියාවේම කට්ටියක් බෙදිලා. මේ කුර්දිස් වරු කියන්නේ මේ මේ මේඩිය කට්ටිය. ඒ වංශයෙන් ආපු පිරිස. ඕකේ. මේඩෝ පර්සියා. කවුද මේ දෙවනි රාජ්‍ය? රිදි. කලව රිදි කියන්නේ පපුව ප්‍රදේශය. රිදි. ඊට පස්සේ තියෙන පිත්තල රාජ්‍යයක් එනවලු. ඉන්පසු මුළු පොළව ආණ්ඩු කෙරේ ආණ්ඩු කරනවා පිත්තල වැනි වූ තුන්වැනි රාජ්‍ය. පිත්තල රාජ්‍ය මොන වගේ රාජ්‍යද? රිදි රාජ්‍ය පොද පහත් වෙච්ච රාජ්‍යයක් කියලා කියන්නේ බබිලෝනයට වඩා. නමුත් පිත්තල රාජ්‍යයක් කියනවා මේක මුළු පොළව කෙරේ ආණ්ඩු කරන රාජ්‍යයක් කියනවා. ඊට සතරවෙනි රාජ්‍යයක් කියනවා යකඩමෙන් බලවත් රාජ්‍යයක් වෙනවා. හරි, දැනට මම මෙහෙම ලියා ගන්න. රත්තරන් බබිලෝනිය, රිදි පර්සියාව, පිත්තල පර්සියාට පස්සේ ආපාදි රාජ්‍ය මොකද්ද අපි දන්න විදියට? ග්‍රීස්. ග්‍රීස් රජු කවුද? ඇලෙක්සාන්ඩර් ද ග්‍රේට්. ඕකේ. ග්‍රීසියට පස්සේ ආපු ආණ්ඩුව මොකද්ද අපි දන්නේ? යකඩ වගේ ආණ්ඩුව, දැන් අපි කතා කරපු රෝම අධිරාජ්‍ය. දැන් ලොකු ප්‍රශ්නේ කකුල හරි කියන්නේ යකඩනේ. මේ කෙන්ඩ හරියේ තියෙන පාද පිත්තල යකඩයි මැටි මික්ෂ වෙච්ච රාජ්‍ය කියන්නේ මොකද්ද? ඒක තමයි අන්තිම රාජ්‍ය. මේ රාජ්‍යෙදි තමයි දෙවියන් වහන්සේ පැමිණෙන්න යන්නේ, රාජ්‍ය විනාශ කරන්න. යේසුස් වහන්සේ පැමිණෙන්නට යන්නේ මේ රාජ්‍යෙදි. අපි මේ රාජ්‍ය හඳුනගත්තා නම් අපිට කියන්න පුළුවන් හඳ දෙකක් පේනවා කියලා. ඔයගොල්ලන් දකින්නවනේ හඳවල් දෙකක් පේනවා කියලා. පුදුම වෙන්න එපා. එක ගලක් පොළොවට ඇවිල්ලා රාජ්‍ය විනාශ කරන්න පුළුවන්. ඔබ දන්නවද එළිදරව් පොත ඔයගොල්ලන් කියවනකොට එළිදරව් පොතේ මුර්ගයාගේ සලකුණු ලැබපු සෙනග ස්වර්ගයට විරුද්ධව දෙවියන් වහන්සේට විරුද්ධව ඒගොල්ලෝ ශාප කරලා කෑ ගහන පසුතැවෙන්නේ නැතුව මේ කට්ටියට කොහොමද ස්වර්ගය පේන්නේ? මේක නව නීදන් තියරි එකක්. කවුරු ඇහුවත් මේක ඉස්සම නව නීදන් තියරි. මේ කට්ටියට කොහොමද ස්වර්ගය පේන්නේ මං කියන්නම්. අපේ මේ පොළොවේ මේ මේ පෘථිවිය භ්‍රමණය වන අපේ මොකක්ද කියන්නේ එකට අපිට තියෙනවනේ අපිට සෝලර් සිස්ටම් එකේ අපේ අපි භ්‍රමණය වෙන අපේ රේඛාවක් තියෙනවනේ. මේ රේඛා එහෙම වෙන්නේ නැහැ. අපිත් එක්ක වෙච්ච තව ග්‍රහ ලෝක නමයක් තියෙනවා. මේ මේක මේ මේ කක්ෂියේ මේකට අපි ඉන්න කාලවකවානුවේදී ස්වර්ගය නව යෙරුසලම පොළොවට බැසෙනවා කියලා කියනකොට මගේ තියරි එකක්. මේක වැරදි වෙන්න පුළුවන්. මේ සෙනග මේ සෙනග කොහොමද මේ ස්වර්ගය දකින්නේ?
දෙවන වාසේ දකින්නේ මේ මේ කක්ෂිගත වෙන මේකට තවත් ග්‍රහලොවක් එකතු වෙන්න යනවා. සමහර විට අවුරුදු 7ක් මේ ගනු ලබන සෙනග මේ 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 තැන තමයි එකතු වෙන්නේ. එහෙනම් මේක පොළොවට බැහින්න යන. අපි ස්වර්ගයට යන්නේ නැහැ, ස්වර්ගේ පොළොවට එනවා. මේක බයිබලයේ කියලා දෙන්නේ. කොහේ හරි තියෙන දේ අපිට පේන්නේ නැති මේ මේ මහා විශ්වයේ යම් දෙයක්, යම් වස්තුවක් අපේ මේ ග්‍රහ වස්තු, අපේ මේ සෝලර් සිස්ටම් එකට ඇතුල් වෙනවා. මගේ තියෙන එක. ඒක මේ සෙනග දකින්න ඔගලම 13 වෙනි පරිච්ඡේදයේ 14 15 වෙනි දරුවා කියවලා බලන්න. මුර්ගියාගේ ලකුණ ලබාගත් අයට මේ මහත් පීඩාවන් ආපුවම ඊළඟට කියවන්න අවශ්‍ය ප්‍රධානම දේ තමයි මුද්‍රා සත කඩනකොට. මුද්‍රා සත 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පරිච්ඡේදයේ එක එක පීඩාවන් වටිනකොට මුර්ගියාගේ මුද්‍රාව තියෙන කට්ටිය ස්වර්ගයේ දේශ බලලා සේනාවල දෙවියන් වහන්සේගේ මුහුණ බලලා මෙගොල්ලෝ ශාප කරනවලු. ඒත් පසුතැවෙන්නේ නැහැ. කොහොමද මේ අයට ඒක පේන්නේ? They seen it. අපේ මේ දැන් ඔය දෙවෙනි හඳ පේන්නේ නැහැ වගේ ඒ දවස්වල විශේෂ දෙයක් ඔයගොල්ලන් ටොල්ත් වලින් අහන්න පටන් ගන්නවා. අපි දන්නේ නැති අලුත් ග්‍රහවස් සෞර ග්‍රහ මණ්ඩලයට, thank you චතු, සෞර ග්‍රහ මණ්ඩලයට අපි දන්නේ නැති නාඳුනන වස්තුවක් ඇතුළු වෙලා තියෙනවා. මොකද්ද දන්නේ නැහැ ඒ වස්තුව. We are in an end time. We are in an end time. ඊළඟ සැරේ වස්තුවක් ගැන කියනකොට ඔයගොල්ලන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකක්ද අනේ වස්තුව කියලා. Nothing happens. කිසිම දෙයක් කිබේ ඇති වෙන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? යේසුස් වහන්සේ ඉපදෙනකොට නාඳුනන වස්තුවක් දීප්තිමත්ව පත් වුණා. ඒකට අපි වල්ගතරුව කියලා කියනවා. ඒ කියන්නේ ආකාශයේ තරු දෙවන් වහන්සේ මවනකොට මොකටද මැව්වේ? කාලවල් අඳුන ගන්නත්, දවස් දැන ගන්න පිණිසත් දෙවන් වහන්සේ වැතන තිබ්බා. ඒවට යම් අරමුණක් තිබෙනවා. මේ රටාවල් තරු රටාවලට යම් අරමුණක් තිබෙනවා. ඒක නිකම් මේ විසිරුණු දෙයක් නෙවෙයි. ඒවට යම් අරමුණක් තිබෙනවා. ඉතින් මේ වගේ තව ගොඩක් දේවල් දිලිද අපි බලන්න යන අවශ්‍යයි. ඕකේ. ගලක් ඇවිල්ලා මේ අන්තිම රාජ්‍ය සුණු විසුණු කරනවා. ඒක යේසුස් වහන්සේගේ අවුරුදු 1000ක රජපාලනය පෙන්වනු කරනවා. අවුරුදු 1000ක රජපාලනය පැමිණෙන්නට යනවා. හරි. දැන් රාජ්‍යවල හතර තේරුම් ගත්තා. රාජ්‍යවල හතරේ රජවරු කවුද? ඒවා මැටීරියල් මොනවද කියන එක අපි බැලුවා. මේ රාජ්‍යවල හතර පමණක් නෙවෙයි. ඊට පස්සේ තව දෙයක් දානියෙලට පෙන්වනු කරනවා. දානියෙල 7 වෙනි පරිච්ඡේදය පෙරලා ගන්න. දානියෙල් 7 වෙනි පරිච්ඡේදය තවත් පැහැදිලි කරන්න යනවා. දෙවියන් වහන්සේ මේ රාජ මේ මේ දර්ශනේ තවත් පැහැදිලි කරන්න යනවා. මුර්ගයන් සතර දෙනෙකු පිළිබඳ දානියෙල්ගේ දර්ශනය. මේක කොහොමද අපි තේරුම් ගන්නේ? මුර්ගයන් සතර පිළිබඳ දානියෙල්ගේ දර්ශනය. හත් වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි වගන්තිය මම කියවන්නම්. එකිනෙකාට වෙනස් වූ මහා මුර්ගයන් සතර දෙනෙක් මුහුදෙන් නැගී ආවෝය. පළවෙනියා සිංහයෙ. ඌට රාජාලි පියාපත් තිබුණේය. මා බලා සිටින අතර ඌගේ පියාපත් උදුරා දමනුල දමා ඌ පොළවෙන් ඔසවා මිනිසෙකුමින් පාද දෙකකින් සිටවනු ලැබිය. මිනිස්‍ය සිතක්ද ඌට දෙන ලද්දේය. පළවෙනි මුර්ගයා කවුද? දැන් මුර්ග ලයින් එක ලියා ගන්න. සිංහයෙක් කෙනවා. සිංහයා. දෙවෙනි මුර්ගයා කවුද? වලහේ. පස්වෙනි වගන්තිය. වලහෙක්. ඌට ඉල ඇට තුනක් ඌගේ කටේ තිබ්බලු. ඉල ඇට තුනක් කටේ තිබ්බා. වලහ. ඒ කියන්නේ ඒක තේරුමකුත් තිබෙනවා. කොහොමද මේ අපි තේරුම් ගන්නෙ? සත්තු හතරක්. පළවෙනි එක කෙනා සිංහයෙක්. සිංහයා නැගිට්ටා. ඊළඟට දෙවෙනිම වලහෙක් ආවා. වලහ කවුද? ඊළඟට තුනක් කටේ තිබ්බා. ඉන්පසු තවත් එක්කෙනෙක් දු කොටියෙක්. කොටියෙක් කියන එක ලියාගන්න මේ ප්‍රභාකරන් නෙවෙයි දිවියෙක්. කොටිය කියලා අපිට පරිවර්තන වෙලා තියෙන්නේ දිවියා. හරිද? දිවියෙක්. මම දැක්කම කෙනෙක් කිව්වා මේ ප්‍රභාකරන් ගැන බයිබලෙ ලියලා. මම පුදුම වුණා ප්‍රභාකරන් ගැන බයිබලෙ තිබ්බා. යා ඔව්. වලහ කියන්නේ රෂ්‍යාව, මේ කොටිය කියන්නේ ප්‍රභාකරන්. මේවයි. පොඩක් පරිස්සමෙන්. ඔහොම අර්ථකථන කරන්න බෑ. හරි. කොටියෙක් නෙවෙයි එතන තියෙන්නේ දිවිය, ලෙපර්ඩ්. ඉංග්‍රීසියෙන් ලෙපර්ඩ්. ඕකේ. කොටියෙක් මෙන්න පක්ෂි පියාපත් හතරක් තිබ්බා. හිතලා බලන්න. කොටියෙක් ඉන්නවා, පියාපත් හතරක් තියෙනවා. කොටියෙක්, පියාපත් හතරක්. ඊළඟට ඒ කොටියට හිස් හතරකුත් තිබ්බා. කොටිය නිකන් කොටිය නෙවෙයි, පියාපත් හතරක්, හිස් හතරක්. දිවිය. ආණ්ඩු බලය උඩ දෙන රාජ්‍ය.
ඉන්පසු රාත්‍රි දස්නවලදී සතරවෙනි මෘගය දැක්කා. කවුද එයා? ඌට නමක් දාලා නැහැ. ඌ භයානක බලවත් ඉතා ශක්තිමත් සිටියේ මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌගේ පාදවලින් පැගුවේ ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට වෙනස්ය. අන් දසයක් ඌට තිබුණේය. ඒ අන් දස දෙස මා බලා සිටි දේව අතරේ තවත් කුඩා අඟක් හටගත්තේය. කුඩා අඟ ගැන පිට බලන්නට යන පස්සේ වෙලාවක දැන් මේ 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 මොනවාද? මේ අර්ථය මොකද්ද? මේ මුර්ගයන් සතර දෙනාගේ අර්ථය මොකද්ද? මං කියන්නම්. පළවෙනිම සිංහයා බබිලෝනිය රජතුමා පෙන්නු කරන්නේ. ඔබ දානෙල් පොත කියවනකොට රජතුමාට දෙයක් වුණා. රජතුමා කිව්වා මේ බාබිලෝනිය බලලා ආ මේක මමයි හැදුවේ කියලා. ඒක කියපු අවස්ථාවේදීම ඔහුට අමුතු ලෙඩක් ඇති වෙනවා. ඔහු ගවයෙක් වගේ වෙලා මේ තනකොළ කන්න පටන් ගන්න අවුරුදු ගණනාවක්. ඊට පස්සේ එක් අවස්ථාවක ඔහු අහස දැස බලලා දෙවියන් වහන්සේ ගැන දැනගෙන ඔහු නැවත මිනිසෙක් ආකාරයට වෙනස් වෙනවා. සිංහෙක් මිනිස් කාලයකට පස්සෙ ඔහු සිටගත්ත මිනිස්ගේ ගතවත දෙනු ලැබුවා. බාබිලෝනිය අධිරාජ්‍යය පෙන්නුම් කරන්නේ සිංහයාව. දෙවැනි අධිරාජ්‍ය වළහ කවුද? මේඩෝපෝසියා. වළහ කියන්නේ ඔහුගේ කටේ ඉලෑටව දෙකක් තිබ්බා. කෝරේෂ්, අර්තක්ෂ, ඒ වගේම සේසස්. මේ රජුරු තුන් දෙනා පර්සියාවේ හිටපු විශේෂ රජවරු තුන් දෙනා. වළහ. ඊළඟට කවුද? දිවියා. ඊළඟට ආපු රාජ්‍ය මොකක්ද මං කියන්නේ? ග්‍රීසිය. ඇයි ග්‍රීසිය දිවියෙක් වෙන්නේ? ඇයි ඔළු හතරක් යාර තියෙන්නේ? ඇයි තටු හතරක් තියෙන්නේ? ඇලෙක්සාන්ඩර් අවුරුදු 33 මිය යනවා. අවුරුදු 13 යුද්ධයකදී මුළු ලෝකෙම ආක්‍රමණය කරනවා. ඇලෙක්සාන්ඩර් දවසක් යෙරුසලමට ඇතුළු වෙද්දී යෙරුසලමේ හිටපු යුදෙව් නායකයන් ඇවිල්ලා කිව්වා ආ ඔයා ගැන බයිබලෙ කියලා දෙනවා. සෙකරියා පොතේ වා එනවා කියලා බයිබලෙ සඳහන් වෙනවා කියලා සෙකරියා පොතේ තියෙන වචනේ කියෙව්වා. ඇලෙක්සාන්ඩර් කොටුළු පිටාවේ ඇලෙක්සාන්ඩර් කිව්වා ඇලෙක්සාන්ඩර් ඇතුළතසේ රාජමාලි මේ දේවමාලිගයට ඇතුළු වෙලා ඒගොල්ලන්ගේ අනෝ ඔහු පූජාත් කරලා දෙවියන් වහන්සේ නමස්කාරත් කරලා ගියා. මෙගලන් හිතුවා කොටුළු අපිට එන එන රජතුමා මෙයා තමයි කියලා. ඇයි පර්සියාව විනාශ කරලා පර්සියාවෙන් යුදෙව් රාජ්‍ය ඒගොල්ලන් ජයගත්තා. ඇලෙක්සාන්ඩර් යෙරුසලම් ඇතුළු වෙද්දිම නායක හිතුවා මෙයා තමයි යා කියලා. බට ඇලෙක්සාන්ඩර් ඒක කරේ නැහැ. ඉතින් ඇලෙක්සාන්ඩර් විශේෂයි. නමුත් 33 අමුතු ලෙඩක් හැදිලා මිය ගියා. එයාට ආවේ ඩෙංගුද? එයාට ආවේ මොනවාද ලෙඩේ? එයාට වහපෙව්වද? කවුරුත් දන්නේ නැහැ. නමුත් ලෙඩකින් ඔව් මිය ගියා. හරි. ඇලෙක්සාන්ඩර් ඔව් මිය ගියාට පස්සේ ඔහුගේ සෙන්පතිව 4 ඔහුගේ රාජ්‍ය බෙදාගත්ත නිසා තමයි තටු 4 ඔළු 4 දිවියට එන්නේ. ඊට පස්සේ ආපු රාජ්‍ය කවුද? ඒක තමයි යකඩවැනි රාජ්‍ය, රෝම රාජ්‍ය. ඇයි මේ රාජ්‍යයේදී යේසුස් වහන්සේ ආවේ? සෙනඟ බලාගෙන හිටියා මෙන්න මේ රාජ්‍යයේදී යේසුස් වහන්සේ ආව හරියටම ඔහු මුළු ලෝකෙම ආක්‍රමණය කරන්න යනවා කියලා. ආත්මිකව හරි. ආත්මිකව යේසුස් වහන්සේ ආක්‍රමණය කරා ඔබගේ මගේ හදවත්. නමුත් පොලිටිකලි තවත් එක වෙන්නට තියෙන දෙයක්. ඒක පළවෙනි ඊමේදී නම් නෙවෙයි, දෙවෙනි ඊමේදී. හරි. මේක තවත් පැහැදිලි කරන තැනකට යමු. 7 පරිච්ඡේදයේම 17 වගන්තිය මම කියවන්නම්. 7:17. ඒ මහ මුර්ගයන් 4 නම් රජවරු 4 ඔහු පොළවේ නැගිටින්න ඔය. නමුත් මහෞත්තමයන් වහන්සේ යුද්ධවන්තයෝ රාජ්‍ය ලැබ සෑම කාලටම සදාකාලටම රාජ්‍ය භුක්ති විඳින්න ඔයයි කීවේය. එකල අනෙක් සියලු මුර්ගයන්ට වෙනස් වූ ඉතාමත් භයානකු යකඩ දත් සහ පිත්තල නියපොතු ඇත්තව කාදමා පොඩි කර ඉතිරි ඒවා පයින් පැගුරව 4 මුර්ගය ගැනද ඔහුගේ ඉසේ තිබුණු අං දස ගැනද යම් අං හටගෙන අං තුනක් හෙලා දැමුවේද ඒ අංග ගැනද ඕකේ මේක කියවන්න ඕන පස්සේ වෙලාවක මම මේක පැහැදිලි කරන්න මේ පැහැදිලිකත් පැහැදිලි කිරීම ඔළුවේ තියාන කියවන පැහැදිලි වෙයි. හරි. ඇයි අං 10ක් මේ 4 මුර්ගයට එන්නේ? යකඩ තියෙන මුර්ගයට අං 10ක් එන්නේ. අර පිළිමේ පාද තියෙනවානේ, පාදවල ඇඟිලි 10ක් තියෙනවානේ. මේ ඇඟිලි 10 පැහැදිලි කරන්න තමයි අං 10ක් ඇති වෙන්නේ. මොන රාජ්‍යයටද? රෝම රාජ්‍යයට අං 10ක් ඇති වෙනවා. ඒ අං 10 ඇති වෙන්න බෑ. ඒ අන්දය අපි මෙහෙම පැහැදිලි කරන්න කකුල් දෙකක් දෙපැත්ත බැලුවම පහපාවෙන් එනවා. රෝම අධිරාජ්‍ය බිඳ වැටුණාට පස්සේ මැද පෙරදිගයි යුරෝපය ආක්‍රමණය කරලා ආපු අධිරාජ්‍ය මොකද්ද කියන බලමු. රෝම අධිරාජ්‍ය බිඳ වැටුණාන් පස්සේ පරණ කැම්පස් එකයි කියන්න එපා, මේකේටම අයිතියයි කියන්න. බිඳ වැටුණාන් පස්සේ මැද පෙරදිගේදී ආක්‍රමණයට ආපු දැන් කොන්ස්ටැන්ටිනිපෝල් කියන තැන ඊළඟට කොහොමද වෙනස් වුනේ? කොන්ස්ටැන්ටිනිපෝල් ලොකු ලස්සන පල්ලියකුත් තිබ්බා. අද ඒක මොකද්ද? කොන්ස්ටැන්ටිනිපෝල් තුර්කිය. අද මොකද්ද? කොන්ස්ටැන්ටිනිපෝල් වලට අපි කියන්නේ මොකද්ද? ඉස්තාන් පූල්.
ඒ මහත් පල්ලිය තමයි දැවන්ත කිතුණු පල්ලිය තමයි අද මුස්ලිම් පල්ලියක් කරලා තියෙනවා. තාම නටබුන් ඇතුලේ තියෙනවා. කිතුණු පල්ලිය ආවාස නටබුන් කොන්ස්ටන්ටින් පොල්ව තියෙනවා. මේ සෝරි ඉස්තන්බුල්ව තියෙනවා. දෙකට කැඩුනා. යුරෝපයයි මැද පෙරදිග දෙකට කැඩුනා. ඊළඟට ආපු අධිරාජ්‍ය තමයි ඉස්ලාම් අන්තවාද අධිරාජ්‍ය. මැටි යකඩ අධිරාජ්‍ය බිහි වුණා. මේ අධිරාජ්‍ය තමයි මැටි යකඩයි. මොනා කරත් ඔස්ලෝ නෙවෙයි, UN නෙවෙයි, මොන කිවිසුම් ගැව්වාත් මොන් හරියන්නේ නැහැ. එකට එකතු වෙන්න බෑ. මොන කිවිසුම් ගැව්වත් එකට එකතු වෙන්න බැරි රාජ්‍යයක් බිහි වෙනවා. ඒ රාජ්‍ය කොහොමද වෙනස් වෙන්නේ? ඒ රාජ්‍ය මොකක්ද කියන එක මේ රාජ්‍ය කාලේ තමයි ගලක් අතින් නොකැපු ගලක් ඇවිල්ලා බිහි වෙන්න යන්නේ. 11 වෙනි පරිච්ඡේදයට පෙරලා ගමු. 11 ඉඳන් 2 වෙනකන් 11 වෙනි පරිච්ඡේද 11 2 අපි කියවමු. 11 2 මම පෙරලා ගන්න 11 11 2 ඔකේ. හරි, ඊළඟ 8 වෙනි පරිච්ඡේදයට යමු. 8 වෙනි පරිච්ඡේදය. විශේෂ රජවරු දෙන්නෙක් පිළිබඳ විශේෂ අවධානය යොමු කරනවා. 8 වෙනි පරිච්ඡේදය. බැටළුවා සහ එළුවා කියලා. 3 වෙනි වකන්තය 8 3. අන් දෙකක් ඇති බැටළුවෙක් සිටිනවා දුටිමි. මාක් කරගන්න. 5 වෙනි වකන්තය. බලව එළුවෙක් බස් නායරෙන් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවා ඇගේ උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය. එළුවයි බැටළුවයි. හරිද? මෙගලන්ට යුද්ධයක් වෙන එක දාවිත් මේ දානියෙල් දකිනවා. දානියගේ පොතවල මේ කියවලා නැත්නම් දැන් ඔයාලා තේරෙයි දානියගේ පොත මේ මොකද්ද මේ කියවන්නේ කියලා. එළුවා බැටළුවා කවුද කියලා හොයාගන්න යන්නේ අපි. එළුවෙක් බස් නායරෙන් ආවා. කියන්න බස් නායර හැම මොහොතකම ඔයගලන් බයිබලයේ කියවනකොට බස්නාහිර උත්තර කොහොමද ගණන් ගන්න යන්නේ? ඔබ හිට ගන්න ඕනේ යෙරුසලමේදී. බයිබලයේ කතා කරන්නේ යෙරුසලමේ හිට ගන්න කෙනෙකුගේ බස්නාහිරයි, යෙරුසලමේ ඉන්න කෙනෙකුගේ නැගෙනහිරයි. ලංකාවෙන් නෙවෙයි ඔයගලන් බලන්න ඕනේ. යෙරුසලමෙන් තමයි බලන්න ඕනේ. හරි, මිඩිල් ඊස්ට් වලට යන්න, යෙරුසලමට යන්න. යෙරුසලමේ බස්නාහිර මොකද්ද? දැන් මේ එළුවයිනේ බස්නාහිරනේලු. යුරෝප්. යුරෝපයෙන් එන්නේ. ඕකේ. බස්නායර මුළු පොළොව මත පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය. 7 වෙනි වගන්තිය අන්තිම කොටස. ඌ 7 වෙනි වගන්තිය මෙන් දැන් කියමුකෝ. හරි, පහේ මහත් අඟක් තිබුණා. 6 ගංගාව ඉදිරියේ සිටිනවා මාදුටුව අන් දෙක ඇති බැටළුවා දෙසට ඌ ඇවිත්. ගංගාව ඉදිරියේ ඉන්නලු බැටළුවා. මොකද්ද මහත් ගංගාව? මිඩිල් ඊස්ට් වල තියෙන මහත් ගංගාව. ඉප්‍රුටිස් අපි සිංහලෙන් මොකද කියන්නේ? යා ඒ ගංගා කියන්නේ මිඩල් ඊස්ට් වල තියෙන මහත්ම ගංගාව. මැප් එකේ පෙරලා ගන්න. ඊට පස්සේ මැප් එකේ ගන්න බයිබලෙ මැප් තියෙන එක නිසානේ. යා මැප් එකේ පෙරලා තියෙන ගංගාව නම කියන බා මිඩල් ඊස්ට් වල තියෙන ගංගක නම. අනේ මයි බයිබලෙ මැප් උත් නෑ. පුදුම බයිබල් නම මේ කාලේ ගහන්නේ මිනිස්සු. කායිර බයිබලෙ මැප් එකේ දෙමළ බයිබලෙ තියෙනවා මැප් එක. පන්නගියසමේ ආබ්‍රහම් ගමන් කරපු මාර්ගයේ මැප් එක ගන්න. දැන් දෙමළෙන් කියන්න බෑනේ ඒකම. ඉප්‍රුටිස් රිවර් කියලා කියන්නේ. හරි. මේක ළඟ හිටියේ මේඩෝ පර්සියා. මේඩෝ පර්සියා අධිරාජ්‍ය ගැන තමයි බැටළුවේ කැටයට සඳහන් කරන්නේ. මොකද්ද කරේ? ඒ ගංගා අසලා ආවා. බයිබලයේ මහත් ගඟ කියලා කියනකොට ඔයගොල්ලන් බලන්න ඕනේ ඒ නදිය, විශේෂ නදිය. බැටළුවා බලයක් තිබ ඌ බැටළුවා බිම 6 ගංගාව ඉදිරියේ සිටිනවා දුටුව 6 වෙනි වගන්තිට අවධානය යොමු කරන්න. අං දෙක ඇති බැටළුවා දෙසට ඌ ඇවි තමගේ බලවත් කෝපයෙන් ඌ ළඟට දිව්වේය. ඌ බැටළුවා වෙතට ළඟෙනා දුටිමි. ඌ බැටළුවා කෙරේ ක්‍රෝධ වී ඌට ඇන ඌගේ අං බිඳ දැමීය. ඌට විරුද්ධව සිටින බැටළුවාට කිසි බලයක් නොතිබිනේය. ඌ බැටළුවා බිම දමා පෑගුවේය. ඇලෙක්සාන්ඩර් ඔහු ආවේ ග්‍රීසියෙන් නම් ආවා. එළුවා ඇලෙක්සාන්ඩර් මහත් අඟ ග්‍රීසියෙන් ආපු ඇලෙක්සාන්ඩර් ඔහු පරාජය කරා පර්සියා. පර්සියාව රජු මහත් පරාජයකට පත් වුණා ග්‍රීසියාවේ රජු නිසා. ඌගේ අතින් බැටළුව ගලවන්න කිසිවෙක් නොසිටියේය. එළුවා ඉතා උඩඟු ලෙස ඇසුරුණේය. වාව්, කවුද? ඇලෙක්සාන්ඩර්. නමුත් ඌ ශක්තිමත් වූ කල මහා අඟ බිඳ දැමුණේය. ඇලෙක්සාන්ඩර් මැරුණා. ඊළඟට මොකද්ද වුනේ? 8 වෙනි වගන්තියේ මම ඉන්නේ. ඒ වෙනුවට මොකද්ද වුනේ? මහත් අං සතරක් අහත් සතර සුලන් දෙසට හටගත්තේය. ආපසරක් එක
ස්ථිර වෙනවා ඇලෙක්සාන්ඩර් රජුගේ මරණයෙන් පස්සේ සෙන්පති හතර දෙනාගේ ඊම. දකුණත් නැගෙනහිරත් අලංකා දේශය රතිත මාත් ලංවිය. ඊළඟට තමයි මේ ආන්ටියෝකොස් එපිපෝනස් කියන කෙනාගේ කතා මාලාව එතනට එකතු වෙනවා. 20 වෙනි වගන්තිය 8:20 අන් දෙක ඇති බැටළුවා නම් ඔන්න පැහැදිලි කිරීම තියෙනවා. අන් දෙක ඇති බැටළුවා කවුද? මර්දියා පර්සියාව. ඕකේ. වෙන කාලේ මගේ සද්ද ඇහෙන්නේ නැත්තේ. හොඳට සද්ද ඇහෙනවා. ඕකේ. මර්දියා පර්සියා. ඉතින් මේක මහ ලොකු දෙයක් හොයන්න දෙයක් නැහැ. බයිබලෙමයි උත්තර තියෙන්නේ. බයිබලෙම උත්තර තියෙන පොඩ්ඩක් ඉදිරියට ගිහලා කියවලා බලන්න අවශ්‍යයි. එළු එළුවා කවුද? ග්‍රීසිය. පුදුමේ දේ මොකක්ද දන්නවද? මේ රාජ්‍යවල් එන්න කලින්ම දානියල් නම් කියලා සඳහන් කරා. මේක තමයි බයිබලයේ තියෙන විශේෂත්වය. කවුරු කෙනෙක් කියලා බයිබලයේ බොරුවක් කියලා කිව්වොත් මල්ලි ග්‍රීසිය පර්සියාව ඇති වෙන කලින් ලියපු පොතක් තමයි දානියල් පොත. ක්‍රිස්තු පූර්ව 500 දී. එයාට කොහොමද මේක පස්සෙ එන මේ රාජ්‍යවල් හරියටම දන්නේ? දෙවියන් වහන්සේ කිව්වොත් මිස හරියට කාටවත් එක කියන්න බෑ. රෞද්‍ර මූණක් ඇතු වච්චාව සමර්ථ වූ රජෙක්. ඊට පස්සේ පොඩි අඟක් ගැන කතා කරනවා. ඒ අඟ ගැන අපි යන්නේ නැහැ. ඒ අඟ ගැන පොඩ්ඩක් අපි බලනකොට විශේෂ දෙයක් වෙනවා. මොකද ඒ අඟේදී වෙන්නේ පොඩ්ඩක් ඉන්න අපි පොඩි දේට අපි බලමු. ඒ අඟ ගැන කතා කරනදී කුඩා අඟ හරි දෙවෙනි පරිච්ඡේදය අපි කුඩාංග බැලුවේ දෙවෙනි පරිච්ඡේදයේද නැහැ. හත්වෙනි පරිච්ඡේදය. ඕකේ හත. මේ කුඩාංග හතේ විස්ස උගේ හිසේ තිබුණු අං 10 ගැනද? යම් අඟක් හටගෙන අං 3ක් හෙලා දැමුවේද? ඒ අඟ ගැනද? එනම් ඇස් සහ උඩඟු ලෙස කතා කරන මුඛයක් ඇත්තව අනික් ඒවාට වඩා මහත් වූ පෙනුනා වූ අංග ගැනද අර්ථයේ දැනගන්ට කැමැතිව සිටියෙමි. 24. අං 16 නම් මේ රාජ්‍යයේ නැගිට රජවරු 10 දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටිනේය. ඔහු පළමු තැනැත්තර වෙනස් වූ සිටිනේය. ඔහු රජවරුන් 3 දෙනෙක් පහත් කර දමන්නේය. ඔහු මහත්මයන්ට විරුද්ධව කාරණා කියන්නේය. 35. ඉතා විශේෂයයි. 35. කුඩා කියන අන්තික්‍රිස්තුර සමානයි මොහු කරන ක්‍රියාවන් මොනවද කියන එක බලන්න. අන්තිම කාලේ දෙවනස්සේ රාජ්‍ය තව විනාඩි 4ක් අපිට තියෙනවා. මේ අංග ගැන තියෙන ලක්ෂණ ටිකක් අපි බලාගමු. අන්තිම කාලේ අන්තික්‍රිස්තු ආවොත් ඔහු කරන විශේෂ කාරණා කීපයක්. අන්තික්‍රිස්තු ආව කියලා බය වෙන්න කලින් මේ ටික තේරුම් ගන්න. අනේ චිප් එකක් ආවා. අනේ මේ කොරෝනා වලට ඉන්සුලින් ගාපු ටිකට් ටැග් ගන්න කිව්වා. ඔව්වට බය වෙච්ච සෙනගක් හිටියා. නෑ නෑ නෑ. බයිබලේ දන්නේ නැත්තම් තමයි. අන්තික්‍රිස්තු ආවොත් ඔහු කරන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. මොනවද? ඔහු මහත්මයාට විරුද්ධව කාරණා කියන්නේ මහත්මයාණන්ගේ සුද්ධවන්තට පීඩා කරනවා. සුද්ධවන්තට පීඩා කරනවා. ඔහු කාලවල්ද පළවෙනි දේ. කාලවල් ව්‍යවස්ථා වෙනස් කරනවා. කාලයකටද කාලවලටද කාල භාගයකටද? දැනට මේක ලියාගන්න. පස්සේ මං ඇයි මේක කියන්නේ කියන එක පාදලි කරගන්න පුළුවන්. කාලයක් කියන්නේ අවුරුද්දක්. කාලවල් කියන්නේ අවුරුදු දෙකක්. කාල භාගවල් කියන්නේ මාස 6ක්. අවුරුදු 3 මාරක්. දවස් 290ක්. මේක ගොඩ බයිබලේ කියවනකොට විටින් විට විටින් විට විටින් විට එළිදරව් පොතේත් දානියෙල් පොතේත් ගොඩ මේ වර්ෂ ගණන කතා වෙනවා. කාලවල් කාලයක් කාලවල් කාල භාගයක්. එළිදරව් 11 වෙනි පරිච්ඡේදය ගොඩ බලනවා. එළිදරව් 12 වෙනි පරිච්ඡේදය ගොඩ කියවනවා. දානියෙගේ පොතේ ගොඩ කියවනවා. අවුරුදු 200 දවස් 290ක් එහෙම නැත්නම් කාලවල් කාල භාගය අවුරුදු 3 මාර. පස්සේ අපි ඒක අර්ථකථනය කරමු. මෙන්න මේ කාල වකවානුවක් මේ පොළොව මහත් පීඩාවට ගෙන යන්න යනවා. අන්ති ක්‍රිස්තු. හරි. කාලවල් වෙනස් කරපු අය කවුද මේ මේ ඉතිහාසෙ හඳුනා ගන්න පුළුවන් අපිට කාලවල් වෙනස් කරපු අය කවුද කියලා. පළවෙනි කෙනා ජූලියස් සීසර්. එතකන් රෝමයේ තිබ්බේ මාස 10ක්. මාස 10ක් රෝමයේ තිබ්බේ. දෙසැම්බර් නම් පෙබරවාරි එකක් තිබ්බේ නැහැ. දෙසැම්බරුයි ජනවරි පෙබරවාරි ඇඩ් කරලා මාස 12ක් කරගත්තා රෝමේ. මම යුදෙව් කැලෙන්ඩර් ගැන නෙවෙයි කතා කරන්නේ. ජූලියස් සීසර් තමයි ඒක ගෙනාවේ. ඊට පස්සේ දැන් ග්‍රෙගරියන් කැලෙන්ඩර් කියන එකක් ආවනේ. අපි තමයි ඒක පාවිච්චි කරන්නේ. දැන් අපි පාවිච්චි කරන්නේ ග්‍රෙගරියන් පාප්තුමා විසින් හදපු කැලෙන්ඩරේ තමයි අපි පාවිච්චි කරන්නේ. යම් කෙනෙක් කාවා නම් මේ කාලය වෙනස් කරන්න පටන් ගන්නවා. හරි. ග්‍රෙගරියන් කැලෙන්ඩරේට පස්සේ ඉතිහාසයේ
කැලැන්ඩරේ වෙනස් කරලා භාවිතා කරන කණ්ඩායම අද කවුද? මොන ජාතියද? ඒගොල්ලන්ට කියලා ආවෙනික කැලැන්ඩරයක් තියෙනවා. ඒගොල්ලන්ට ආරම්භ ඒගොල්ලන් කැලැන්ඩර වෙනස් කරේ නැහැ. ආග ආරම්භයේ ඉඳන්ම ඒගොල්ලන් සඳු දෙස බලලා දවස් 30ක කැලැන්ඩරයක් ඒගොල්ලන් තිබ්බා. ඒගොල්ලන් පරණ යුදෙව්වරු. අලුත් කියලා කියනකොට කවදාවත් යුදෙව්වරු ගහන්න යන්න එපා. ඉස්ලාම් ආගම මොහමඩ් නබිතුමාගේ උපතේ ඉඳන් ඒගොල්ලන් කාලවල වෙනස් කරලා ඒගොල්ලන්ටම ආවෙනික කැලැන්ඩරයක් ඒගොල්ලන් හදාගත්තා. ඊට සාමගාමීව කෙනෙක් ආවා නම් එයා ඉස්සලාම කාලවල වෙනස් කරනවා, ව්‍යවස්ථාවල් වෙනස් කරනවා. තවත් දිගට අපි මේක බලමු. අද කාලේ අපිට නැහැ මේ අන්තික සඳුන ගන්න. නමුත් අපි දැන් අන්තික සඳුන ගන්න පාඩම නෙවෙයි අපි ඉන්නේ. යේසුස් වහන්සේ එන කාලේ මුල් එනකොට කොහොමද තිබුණේ? මෙන්න මේ හැම දෙයක්ම ඉෂ්ට වෙමින් පවතින කාලේ යේසුස් වහන්සේගේ පළවෙනි මීමාව දෙවෙනිමත් මේ හා සමානමයි. ඉතින් ඒක අපිට ඊළඟ සතිය අපි බලන්න යන්නේ දෙවෙනීමට සමාන ලකුණු ටිකක් අපි පොඩ්ඩක් එකතු කරලා බලලා බයිබලයේ ඉතිහාසය ගැන බලන්නට යනවා. දෙවනස ඔබට ආශිර්වාද කරනසේක්වා. අපි යාඥා කරලා අවසන් කරන්න යනවා. ඕකේ. රයිට්. මම හිතන්නේ ඔයගොල්ලෝ පැහැදිලි නොවුණු අවස්ථාවක් නෑ. ඔක්කොම ගැන පැහැදිලි වෙලා ඇති. හරිද? වරුණි සිස්ටර් යාඥා කරන්න. වරුණි සිස්ටර්. වරුණි සිස්ටර් යාඥා. හල්ලෙලූයා.